ලංකාවේ ආර්ථිකය අලුත්ම දිශානතයකට යොමු කරන්න තමයි මේ ආර්ථික පරිවර්තනීය පනත් කෙටුම්පත ගේන්නේ. මේ පනත සම්මත වුණාට පස්සේ මොන රජයක් බලයට ආවත් ඒ හැම රජයක්ම බැඳී සිටිනවා පනතේ සඳහන් ආකාරයට ආර්ථිකය මෙහෙවන්න. අපි හැමදාම කතා කරා ජාතික ප්‍රතිපත්තියක් ඕන කියලා මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන්. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති එකඟතාවයට සමගාමීව මේ රට තියෙන මේ කලාපේ බලවත්ම ආර්ථික සංදිස්ථානය කරන්න ගේන මෙවලම මේ ආර්ථික සංවර්ධනීය පනත් කෙටුම්පත කිව්වොත් පැහැදිලි. ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යනකොට අපිට විපක්ෂයේ සීලුම් පක්ෂ වලින් අපිට අහන්න තියෙන කාරණයක් තියෙනවා. එතුමාලා මේ විවේචනය කරන කරුණු කාරණා දිහා බැලුවාම අපිට අහන්න තියෙන්නේ ඇයි ඔබතුමන්ලා මීට වඩා හොඳ ලක්ෂණ තියෙනවනම් හොඳ යෝජනා ඉදිරිපත් කරන්නේ නැත්තේ? දැන් වසර දෙකක් ගෙවිලත් විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මෙත්තුමාටත් අනුරුද්ධ සානාග මෙත්තුමාටත් බැරි වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මෙත්තුමා ඉදිරිපත් කර යෝජනා වලට වඩා ඉතා උසස් යෝජනා ඉදිරිපත් කරන්න. එක විවාදයක් තියන්න දිනයක් යොදා ගන්න බැරුව දැන් අන්තිමට දැන් මේකෙන් වැරදිකාරය වෙලා තියෙන්නේ මේ ස්වාධීන රූපවාහිනී සේවය. මොකද රජේ නාලිකාව කියලා දැන් ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා එදා රට බංගලොත් වෙච්ච වෙලාවේ කොන්දේසි දාලා ඔබතුමා එතනින් පැනලා ගියා. ඒ අවස්ථාවේ ඒ කර වැඩේම නේද ඔබතුමා මේකටත් කරේ. ප්‍රශ්නායකතුමා කරා උත්සාහ කරනවා 13 ක්‍රියාත්මක කරනවා. ඇයි මෙච්චර කාල ඔබතුමාට බැරුණේ මේකට අපගහන්න? උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලින් බහුතරයක් ජනාධිපතිතුමාත් එක්ක ඉන්න පසුබිමක තමයි එකසරේට ආසෙන් පාත් වුණා වගේ විපක්ෂ නායකතුමා මේ පොඩි ළමයින්ට කම්පියුටර් එක බෙදන්න ගිහිල්ලා කියන්නේ සම්පූර්ණ 13 ක්‍රියාත්මක කරනවා. කැමති අපි විපක්ෂ නායකතුමාට කියන ඒ ස්ථාවරයට අපි අගය කරනවා. විමල් වීරවංශ මැතිතුමා, උදයගම්මන්පල මැතිතුමා මේ වෙලාව ඉදිරිපත් වෙලා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට කියන්න ඕන කියන එක.